අලිය ගොඩැල්ල පාලකට්ටු පඹුරාණ මනල් ආරු යන ගොවි සංවිධාන හතරට අයත් කුඹුරු අක්කර 4000කුයි මෙලෙස ජලයෙන් යට වී ඇත්තේ. මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පොළොන්නරුව මඩකලපුව මාර්ගය ගල්ලෑල්ලේ සිට මනම්පිටිය අතර ප්‍රදේශය තවමත් ජලයෙන් යට වී තිබෙනවා. කිවුලේකඩ වැව වාන් දැමීමත් සමග අඩප්පන් ඔය ගම්මානයට දිවෙන මාර්ගය කඩාගෙන ගොස් තිබෙනවා. මෙතර රාජාංගලයේ ජලාශය තවදුරටත් වාන් දමමින් ඇත්තේ මෙලෙසින්. හුරුළු වැවද වාන් දමා තිබෙනවා. අලුත් දිවුලේ වැවද වාන් දමා තිබුණා. මේ අතර දිවයිනේ වත්මන් කාලගුණය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මෙලෙස අදහස් පළ කළා. දිවයිනේ අද දිනේ කාලගුණික තත්ත්වය ගත්තොත් විශේෂයෙන්ම ඊයේ දිනට සාපේක්ෂ වැඩිවීමක් අපේක්ෂා කරනවා. මේ තත්ත්වය බොහෝ විට අපි අපේක්ෂා කරනවා දිවයිනේ ඌව දකුණ අම්පාර මඩකලපු වගේ දිස්ත්‍රික්කවල කඩින් කඩ වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. ඊට අමතරව උතුරු මැද පළාතෙත් වැසි වාර කීපයක් යෑමේ හැකියාවක් තියෙනවා. දිවයිනේ සෙසු පළාත්වල අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ හෝ ගිගුරුන් සහිත වැස්තත්වයන් නිර්මාණය වෙනවා. තරමක තද වැසි අපි අපේක්ෂා කරනවා බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම ඌ වගේ පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 100ක පමණ වර්ෂාපතන ලැබීමේ හැකියාවකුත් තියෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කුඹුරු අක්කර 4000ක් පමණ ජලයෙන් යට වී තිබෙනවා. අදත් ප්‍රදේශ රැසකට තද වැසි ඇදහැලෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.